දසක් හැමෝටම ඔන්න ගොඩ කාලෙකට පස්සේ අද වීඩියෝ එකක් ගේන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අද වීඩියෝ එකේ සාරාංශය ගැන මම පුංචි පැහැදිලි කිරීමක් කරන්න තමයි හදන්නේ. අද වීඩියෝ එක ජපානයේට මම ජපානයේට ආවදා ඉඳලා මේ වෙනකන් මගේ කතාව විනාඩි 20කට කෙටි කරලා අද මම ඔයගලන්ට කියන්න තමයි හදන්නේ. ඉතින් ජපානයේට ආව මුල් කාලේ මගේ ලැන්ග්වේජ් ස්කූල් එක, මගේ ටෙක්නිකල් ස්කූල් එක, එතකොට මම දිනාගත්ත ඡායග්‍රහණ, එතකොට මම කරපු පාර්ට් ටයිම් ජොබ් වගේම මගේ ජපානයේ ස්ථිර රැකියාව හා අකි ෆුඩ් එක කොහොමද ඕපන් කරේ, අකි ෆුඩ් එක හරහා තියෙන ව්‍යාපාරය මොනවද කියන දේවල් ගැන මම අද කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් එක පුංචි දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා. මම මගේ වීඩියෝ මුල ඉඳලා බලන කෙනෙක් නම් දන්නවා මගේ මුල් වීඩියෝ වල මම ඔයගලන්ට කියලා තියෙනවා අපි කරන රැකියාව අපිට හරි වැදගත් කියලා. ඉතින් රැකියාව වල අපිට ලැබෙන අත්දැකීම් වැදගත් කියන එක ගැන මම කතා කරා. ඉතින් මම කරපු රැකියාව වලින් මම ලබාගත් අත්දැකීම් දැනුම කොහොමද මම දැන් මගේ ජීවිතේට ඒව ගලපගෙන ඉස්සරහට යන්නේ කියන එක ගැන ඔයගලන්ට අවබෝධයක් ලැබෙයි. ඉතින් ඇඳී සිටින්න මගේ වීඩියෝත් එක්ක. ඉතින් තව එකක් යනවනේ, මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබර්ස් 3000ක් ඉන්නවා. ඉතින් ඒ 3000ටම බොහොම ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දුන්නට. ඉතින් දිගටම රැඳී සිටින්න මගේ වීඩියෝත් එක්ක. මගේ වීඩියෝ බලපු නැති අය ඉන්නවනම් ආරාධනා කරනවා බලන්න කියලා, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරන ගමන්. හරි, එහෙනම් අද කතාවට යමු. මම ජපානයට ආවේ 2015 4 මාසේ. ඉතින් නරීටා එයාපෝට් එකෙන් සාමාන්‍ය විදිහට ඔගොල්ලෝ වගේම තමයි මමත් ජපානයට ඇතුල් වුණේ. මුල්ම චාරිකාව බැජ් එකේ යාළුවොත් එක්ක. ඒ තමයි ටෝකියෝ අගනුවර නිරීක්ෂණය කරපු එක. ඒජන්සි එකේ අමිල අයියත් එක්ක මුලින්ම අවුරුදු සමරපු අවස්ථාව. මම ජපානයේ පාසලකට ඇතුල් වෙච්ච පළවෙනි දවස, ඒ කියන්නේ මගේ ලැන්ග්වේජ් ස්කූල් එකේ පළවෙනි දවස. ජපානයේ මගේ මුල්ම ගුරුවරිය මම ආසම ගුරුවරියත් ඇයයි. මේ තියෙන්නේ පන්ති කාමරයේ ගත්ත ෆොටෝ කීපයක්. යාළුවොත් එක්ක ගෙවුණු දවස් සහ ජපාන් සංස්කෘතියට අදාළ විශේෂ දවස් සමරපු ඡායාරූප කිහිපයක් තමයි ඔබ මේ දකින්නේ. කිමෝනෝ වලට ආස කළාට මුලින්ම මම කිමෝනාවක් ඇන්දේ ජපානයේ ඉස්කෝලේ යනකොට. ඒ කියන්නේ ලැන්ග්වේජ් ස්කූල් එකේදී තමයි මම මුලින්ම කිමෝනාවක් ඇන්දේ. මුල්ම රැකියාව සාම්ප්‍රදායික ජපන් ජාතිකයන් පැමිණෙන සුෂි අවන්හලක. ආව මුල් කාලේ පලයිට් ජපනීස් බැරි නිසා දවස් 3 රැකියාව මට අහිමි වුණා. දෙවෙනි රැකියාව බෙන්තෝ කයිෂයකක දැඩි සීතල සහ ඒකාකාරී බව නිසා සතියෙන් ජොබ් එකෙන් මං අයින් වුණා. ඉතින් ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් කාලේ අවුරුදු 2ක් පුරාවට මම ජොබ් 2ක් කළා. එකක් තමයි එළවලු කයිෂ එකක්. එළවලු සුපර් මාකට් එකක ජොබ් එකක් කළා, අතට සල්ලි හම්බෙන ජොබ් එකක්. අනිත් එක තමයි බර්ගර් කින් එකේ මම අවුරුදු 2ක් එක දිගට වැඩ කළා. ඉතින් බර්ගර් කින් එකෙන් අයින් වෙනකොට මට උසස් වීම් ගණනාවක් ලැබිලා තිබුණා. අවසානෙට මම අයින් වෙනකොට මට මතක විදිහට මම බර්ගර් කින් එකේ ටීම් ලීඩර් විදිහට තමයි වැඩ කළේ. ලැන්ග්වේජ් ස්කූල් කාලය ඉවරනවත් එක්කම ජොබ් එකෙනුත් අයින් වෙලා මේ තියෙන්නේ අවසාන දවස්වල ගත්ත පාටි කීපයක ෆොටෝස් කීපයක්. ඉතින් මේ තමයි මගේ ජපානයේ පළවෙනි ජයග්‍රහණය. මිනසා කොනිචිවා, වදශිවා බීනී කුරසුනෝ නිරන්දනි තෝ මෝෂිමස්. වදශිනා ස්පීච් නෝ තයි තරුවා නිහොන්දේ තයිකේෂ් තගොත දෙස් යොරොෂිකෝ ඔනෙගායිෂිමස්.私にとって日本は素敵な国です。どんどん日本の生活に慣れてきて自分の国では見たことがない特別なことがたくさん日本で見ました。一つ目は女性専用車両です。皆さんどうしてでしょうか。
私も初めて見た時なんでと思いましたが、後で日本人の友達が説明してくれました。理由は朝混んでる電車の中で悪い人がたくさんいるからです。例えばラッシュの時動かないので時間によっても逃げられません。また女の人は背が低かったり小さい人が多いので苦しいことがあるためです。もう一つは女性は男性に比べて荷物が多いので朝混んでいる車両だと荷物が邪魔になることがあります。そのような理由で日本人は女性のために女性専用車両を作っています。それは日本で見たいいことだと思います。二つ目のいいことは日本人は自転車に乗って傘をさせないことです。傘をさして運転したら周りが見えづらくて周囲に迷惑をかけるからです。ඉතින් දෙවෙනි වතාවටත් කතාවේ කොටසක් හරි අහන් හිරියට ස්තුතියි. ඉතින් ඒ කාලේ ඒ කතාව ගැම්මට කරාට දැන් දකිද්දි මට හිනා වෙනවා. ඉතින් මගේ හස්බන්ඩ් ඒ ස්කෝලේම තමයි ඉගෙන ගත්තේ මට කලින් බැච් එකේ. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත ෆොටෝ කීපයක් තමයි ඔබ දැක්කේ. කොහොමින් කොහොම හරි අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහිල්ලා මේ ජපනීස් ලැන්ග්වේජ් ස්කෝල් එකේ උපාධිය ගත්ත දවසේ ගත්ත ඡායාරූප කීපයක් තමයි ඔබ මේ දකින්නේ. ඕහරා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එක තමයි මගේ පාසලේ නම. පළවෙනි පාසලෙන් පස්සේ මගේ දෙවෙනි පාසල තමයි ටෙක්නිකල් කොලේජ් එක. ඉතින් ජපානයේ මයබෂි ඔමොතෙනෂි සෙම්මොන් ගක්කෝ එකට තමයි මම ගියේ. සෙම්මොන් ගක්කෝ කියලා කියන්නේ ටෙක්නිකල් කොලේජ් කියන අර්ථය. ඔබ මේ දකින්නේ තනියම කිමොනෝ එකක් අඳින්න ලැබපු පුහුණුවක ඡායාරූප කිහිපයක්. මම ඉගෙන ගත්තේ ජපානයේ හොටෙල් සහ සංචාරක කර්මාන්තය ගැන. ඉතින් මේ මම ආසම ගුරුවරිය. ඉතින් හොටෙල් වලට අමතරව බාහිර දේවලුත් ගොඩාක් ඉගෙන ගත්තා. තේ පිළිගන්වන විදිය, ඒ වගේ සුෂි හදන විදිය සහ කස්ටමර්ස්ට සලකන විදිය, ඒ වගේ දේවල් ගොඩාක් මේ සෙම්මන් ගක්කෝ එකෙන් මම ඉගෙන ගත්තා. ටෙක්නිකල් කොලේජ් කාලේ කතික තරගයට සහභාගී වෙච්ච අවස්ථාවක් තමයි ඔබ මේ දැක්කේ. විවිධ දේවල් වලට සහභාගී වෙලා තියෙන අතර මේ දකින්නේ ක්‍රීඩා උත්සවයේ ෆොටෝ කීපයක්. මේ දකින්නේ ජපානයේ බ්‍රසීල් පාසලක ඉදිරිපත් කිරීමක්. ඉතින් පාසල නියෝජනය කරන්න පාසලෙම මුළු පාසලෙම මට තමයි අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ වෙලාවේ ඇඳපු කිමෝනෝ සහ බ්‍රසීල් රෙස්ටුරන්ට් එක අපි කෑමට ගිය වෙලාවක තමයි මේ ෆොටෝ කීපය දකින්නේ ඔබ. මේ දකින්නේ ස්කෝලේ උපාධිය ගන්න අවසාන දවස්වල අපිට සුෂි හදන්න පුහුණුවක් ලැබුණා සහ ඒකෙන් සහතිකයක් ලැබුණා. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත ෆොටෝ කීපයක් තමයි මේ. ඉතින් මේ ටෙක්නිකල් කොලේජ් කාලේ ගිය විනෝද චාරිකාවක්. එක එක රටවල වචනවල විශේෂත්වය ටීවී ප්‍රෝග්‍රෑම් එකක ලංකාව නියෝජනය කළේ මම.
ඒ දැක්කේ ඒ ෆොටෝ එකක්. ඉතින් ඒ වැඩසටහනෙම මායභාෂී ආර්ට්ස් කියන සංගරාවේ පළවුණු මගේ අදහස. මාතෘකාව ලංකාවේ විශේෂ වචන. ඉස්කෝලෙන් 3 දෙනෙක් සහභාගී වුණත් ලංකාවෙන් සහභාගී වුණේ මම. ටෙක්නිකල් කොලේජ් කාලේ පාර්ට් ටයිම් ජොබ් දෙකක් කළා. එකක් තමයි සයිස් ඒරියා එක. මේ සයිස් ඒරියා එකේ ජොබ් කරන කාලේ යාළුවොත් එක්ක ගත්ත ෆොටෝ කීපයක්. මේ අවසාන දවසේ මං අයින් වෙන දවසේ ඒගොල්ලෝ මට ස්තුති කරලා දුන්න තෑගි සහ මතකයන්. මේ තමයි දෙවෙනි ජොබ් එක. මේක අතට සල්ලි හම්බෙන ජොබ් එකක්. ප්ලාස්ටික් කයිශකක වැඩ කරා. ඉතින් සතියට දවස් 2-3ක් වගේ අතට හම්බෙන ජොබ් එකක් විදිහට මම ප්ලාස්ටික් කම්පැනි එකක ජොබ් එක කළා. අමතරව යකිනිකු කඩේක සතියට 1 දවසක් වැඩ කරා. ඉතින් ඒ ජොබ් එක නම් ටික කාලය මං කළේ. මේ ඔබ දකින්නේ ටෙක්නිකල් කොලේජ් එකේ අවසාන දවස්. ඒ කියන්නේ මම උපාධිය ගත්ත දවසේ ෆොටෝ කිහිපයක්. ඉතින් මේ තමයි ජපානයේ සාමාන්‍ය විදිහට ජපානයේ අධ්‍යාපනය කාලය ඉවර කරපු දවස. ඉතින් අවසාන වුණත් ඒක හරිම දුකයි. යාළුවෝ ගුරුවරු හැමෝගෙම වෙන් වෙලා එතනින් එහාට පර්මනන්ට් ජොබ් එකකට යනවා මම. ඉතින් ඇත්තටම හරිම දුක හිතෙන දවස් කීපයක් තමයි මේ. ඉතින් අන්තිම දවසේ විසිරිලා ගියත් අදටත් අපි හැමෝම එකට ඉන්නවා. ඒ ගැන හරිම සතුටුයි. ඉතින් මයබෂි වල ගෙවුණ අවසාන දවස් තමයි මේ. ඉස්කෝලේ කාලේ ඉවර කරලා ඔන්න ජපානයේ ස්ථිර රැකියාවට යන පළවෙනි දවස තමයි මේ. ඉතින් මගේ ජොබ් එක ගැන කිව්වොත් මම මුලින්ම රස්සාවට ගියේ ෆුජිසාන් රිසෝර්ට් හොටෙල් එකේ පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට. ඉතින් මම ඉගෙන ගත්තේ හෝටල් සහ සංචාරක කර්මාන්තය. ඉතින් මගේ රැකියාවත් හෝටල් සහ සංචාරක කර්මාන්තයම වුණා. ඉතින් මට පළවෙනියටම අවුරුදු තුනක වීස එකක් ලැබුණා. ඉතින් ඒ කාංකේකටම අදාළ ඉගෙනගත්ත දේට අදාළවම ජොබ් එකක් තෝරගත්ත නිසා සතියකින් වගේ අඩු කාලයකින් මට වීස එක එහෙම ලැබුණා. මගේ ඉස්කෝලේ ගුරුවරු මාව බලන්න හොටෙල් එකට ආපු ෆොටෝ එකක් තමයි ඔබ මේ දකින්නේ. මම ජොබ් එක කළේ ෆ්‍රන්ට් එකේ වුණාට ආයතනයේ සියලුම ශේෂ්ත්‍රවල කෙටිකාලීන පුහුණුවක් මට ලැබුණා. ඒ කියන්නේ බෙඩ් මේකින් ඉඳලා රෙස්ටුරන්ට් එක, ඒ වගේම ඔෆිස් එක, හැම දෙයකම පුහුණුවක් මට හම්බුණා. ඉතින් අද වෙනකොට තමන්ගෙම ආයතනයක් සාර්ථකව කරගෙන යන්න මට මුලින්ම පුහුණුවක් හම්බුනේ මේ රැකියාවේ. ඉතින් ෆ්‍රොන්ට් එකේ වැඩ කරන මුල් කාලේ ෆ්‍රොන්ට් එකේ වැඩ කරත් පස්සේ මම ඔෆිස් එකට මාරුණා. ඔෆිස් එකේදී සේවකයින්ගේ පඩි හදනේව ඉඳලා එතකොට හොකේන් නෙන්කින් හෙලෝවර්ක් ආයතනයට අදාළ රාජකාරී, බැංකු රාජකාරී සහ බැංකු ගිණුම් කටයුතු, ටයිම් කාඩ්, යුනිෆෝම්, සේවක ෂිෆ්ට්, එතකොට රෙස්ටුරන්ට් එක හැන්ඩල් කරනේවා ඉඳන් ඔක්කොම සේරම මට පුහුණුවක් ලැබුණා. ඉතින් හොටෙල් ගත්තාම සංචාරක කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙන්නේ විශේෂයෙන් රිකෝ ගායිෂා කියලා කියනවා. ඉතින් මේ ඕසකාවල පැවති ට්‍රැවල් ඒජන්සි සමුළුවකට ආයතනය වෙනුවෙන් මගේ සහභාගීත්වය නියෝජනය කරන ෆොටෝ කීපයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මට ඒ වගේ ලොකු අවස්ථාවක් ලැබුණා. ඒකට තිබුණ ප්‍රධාන සුදුසුකම තමයි මගේ රාජකාරිය මම හරියටම ඉටු කළා. ඉතින් ෆුජිසාන් රිසෝර්ට් හොටෙල් එකේ රැකියාව කරන අතරතුර ජපානයේ රියදුරු පාසලකට ඇතුළු වී රියදුරු බලපත්‍රය ලබා ගැනීමටත් මට පුළුවන් වුණා. ඔයාලා මේ දකින්නේ අපේ විවාහයේ ෆොටෝ කීපයක්. ඉතින් ප්‍රී ෂූට් එකේ ෆොටෝස් කීපයක් තමයි මේ දකින්නේ. ඉතින් ප්‍රී ෂූට් එක නික්කවලදී තමයි අපි සිදු කළේ. ඉතින් ඒ වගේම ඔයිරං කියන ජපානයේ කිමෝනෝ ඇඳුම් ඇඳලත් අපි ෂූට් එකක් කළා. ඉතින් ගොඩක් අය මේ ගැන අහලා තිබ්බා. මම මේ ඔයිරං කියන මේ ෆොටෝ ෂූට් එක කළේ අසකුසා බෂිවලදී. විවාහය ගැන කතා කළත් පවුලයායි යාළුවත් එක්ක එකතුලා අපි අපේ රෙජිස්ට්‍රේෂන් එක විතරයි කළේ. ලොකුවට වෙඩින් ගත්තේ නැහැ. නමුත් ෆොටෝ ෂූට් එකක් කරලා ඇල්බම් එකක් හදලා තිබ්බා කවදාහරි දවසක අපේ පුතාට බලන්න කියලා. ඉතින් පාටි හිම අරගෙන නැහැ. සාමාන්‍ය විදිහට ගෙදර රෙජිස්ට්‍රේෂන් එක විතරයි අපි ගත්තේ. ඔයාලා මේ වීඩියෝ එකේ දකින්නේ අපේ වෙඩින් ඇල්බම් එකේ
වීඩියෝ දර්ශන. ඉතින් මාව ඩ්‍රෙස් කළේ ජූඩ් හේමන්ත අයියා. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ තමයි එයා මට මේ දේ කරලා දුන්නේ. ඉතින් මම ඇඳපු ෆ්‍රොක් එකට විතරයි මට සල්ලි ගියේ. මේකප් මේ කැන්ඩියන් එක ඉඳන්ම එයාගේ එකක්. ඉතින් ඒ ටික ඔක්කොම මට එයා නොමිලේ තමයි කරලා දුන්නේ. ඉතින් මේ ෆොටෝ ෂූට් එකයි වෙඩින් ඇල්බම් එකයි මට හදලා දුන්නේ උදය මුණසිංහ අයියා. එයා ගැනත් කතා කළොත් එයත් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් එයත් මේ ඇල්බම් එක හදන්න විතරයි මගෙන් සල්ලි ගත්තේ. අනිත් දේවල් වලට මට සල්ලි ගත්තේ නැහැ. ඉතින් මේ දෙන්නාම මට අඳුන්නලා දුන්නේ ජස්ටන් මනෝජ් කියන මගේ හොඳම යාළුවෙක්. බණ්ඩාරවෙල තමයි එයාගේ පදිංචිය. ඉතින් ධර්මදූත ළමා සමාජයෙන් තමයි මම එයාව අඳුනගත්තේ. ඉතින් එයාගේ ඇඳුනුම් කමට තමයි මේ දෙන්න මට මේ වෙඩින් ඇල්බම් එක ලස්සනට කරලා දෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක නොමිලේ කරගත්ත වෙඩින් ඇල්බම් එකක්. ඉතින් මේ වෙලාවේ ඔය දෙන්නව මම ආදරයෙන් මතක් කරනවා. ඔය දෙන්න නෙමෙයි, ඔය තුන් දෙනාවම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි ෆ්‍රී ෂූට් එක කරලා දුන්නේ තුෂාර සඳකැලුම්. එයත් ජපානයේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් මේ ජපානයේදී ගත්ත ෆොටෝ කීපයක් තමයි ඔයගොල්ලෝ බලන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් ෆොටෝ හැම කරගන්න ඕන නම් මේගොල්ලන්ට කතා කරලා ලස්සනට කරගන්න පුළුවන්. අකී ලැබෙන්න හිටපු කාලෙත් මම සාමාන්‍ය විදිහට රැකියාවට ගියා. ඉතින් අකී ලැබුණේ දෙවෙනි තුන්වෙනි මාසේ 13. ඉතින් දෙවෙනි මාසේ 28 වෙනකන් මම රැකියාවට ගියා. ඉතින් මගේ ජොබ් එක ගොඩක් අමාරු රස්සාවක් නෙවෙයි නිසා ඉතින් මට අන්තිම මොහොත වෙනකම්ම රැකියාවට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අකී ලැබෙනවත් එක්කම අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඉතින් අපේ පවුල සම්පූර්ණ වුණෙත් අකී ලැබුණට පස්සේ තමයි. අපි දෙන්න තුන් දෙනා වුණා. ඉතින් ඒ එක්කම අකී ලැබුණට පස්සේ කොරෝනා වසංගතයත් ලෝකේ වෙලාගත්තා. ඉතින් ජපානයටත් හරියටම කොරෝනා වසංගතය ඇතුල් වෙන්න පටන් ගත්ත තුන්වෙනි මාසේ 4 මාසේ විතර. ඉතින් එතනින් එහාට මිනිසුන්ගේ ජීවිත මොන විදියට වෙනස් වුණාද කියලා මම ඔයගලන්ට අමතෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් අපිටත් ඒ ටිකම තමයි. ඉතින් මම කොහොමත් අකී ලැබුණ නිසා නිවාඩු තමයි හිටියේ, නිවාඩු පිට හිටියේ. හැබැයි මම ජොබ් එකෙන් අයින් වෙලා හිටියේ නැහැ. ඉතින් සංචාරක කර්මාන්තයක් නිසා කස්ටමර්ස්ලා හැම අඩු වුණා හොටෙල් එකටත්. ඉතින් ඒ නිසා ඉතින් ජොබ් එකට යන්න විදිහකුත් තිබුණේ නැහැ. කොරෝනා වසංගතයත් එක්ක කස්ටමර්ස් අඩු වෙලා තිබ්බා. ඉතින් එතනදී තමයි අපි තීරණය කළේ ෆුඩ් සර්විස් එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මුලින්ම ඩිලිවරි සර්විස් එකක් විදිහට ආරම්භ කරපු අපේ ආයතනය. ඊට පස්සේ අකී ෆුඩ්ස් උරව රෙස්ටෝරන්ට් එක 2021 මාසේ 3 තමයි අපි ආරම්භ කළේ. ඒ කියන්නේ ඕපන් කළේ 11 මාසේ 3. ඉතින් මේ දකින්න ඔයගොල්ලෝ අපේ පළවෙනි අවන්හල. ඉතින් මේ අවන්හල විවෘත කරලා හරියටම අවුරුද්දකට විතර පස්සේ අපි අපේ දෙවෙනි අවන්හල ඕපන් කරා. ඒක 2022 පළවෙනි මාසේ 9 ඕමිය රෙස්ටුරන්ට් එක ඕපන් කළා. ඉතින් 2021 මාසේ ඉඳලා මේ වෙනකම් මේ ගෙවිනු අවුරුදු 3 ඇත්තටම ජීවිතයේ ලොකු කැපකිරීම් කරපු ගොඩාක් මහන්සි වෙච්ච අවුරුදු 3. ඉතින් පුංචි බබෙක් එක තමයි මහන්සි වෙලා මෙච්චර දුර ආවේ. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්න ෆොටෝ හරිම ලස්සනට තිබුණට මේවා පිටිපස්සේ හරිම දුක හිතෙන කතා ගොඩක් තියෙනවා. ඉතින් ජපානි කියන්නේ සුන්දර රටක් තමයි. හැබැයි ඒ සුන්දර රටේ ගෙවෙන අපේ ජීවිත ඔය කියන තරම්ම සුන්දර නැහැ. ඉතින් තිර පිටිපස්ස කතාව හරිම කටුකයි. අපේ විතරක් නෙමෙයි මේ ජපානයේ ජීවත් වෙන සාමාන්‍ය ඕනම කෙනෙක්ගේ ජීවිත කතාව ඇහුවොත් හරිම කටුකයි. ඉතින් රෙස්ටුරන්ට් එක හරහා අපි ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළොත් 2021 9 මාස 25 වෙනිදා අපේ අවන්හල ගැන ජපානයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක විකාශනය වෙලා මුළු ජපානයේම අපේ වතගොත පළ වුණා. ඉතින් ඒකේ ෆොටෝස් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් රූපවාහිනී නාලිකාව විකාශය වෙච්ච වැඩසටහනත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ファイターマッチ
ඒ විතරක් නෙමෙයි ජපන් සංගරාවකත් අපේ තොරතුරු පළ වුණා. ඉතින් රෙස්ටුරන්ට් එකේ වැඩිපුරම විකිණෙන කෙසෙල් කොලේ බත් එක සහ ලංකාවේ බියර් සහ වටලප්පන් ඒ වගේ දේවල් විශේෂයෙන් ඒ සංගරාවේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම ප්‍රාන්ත නාලිකාවකද අපේ රෙස්ටුරන්ට් එකේ විස්තර සහ ලංකාවේ ආහාර ගැන වතගත විකාශනය උන රූපගත කිරීම්වල ෆොටෝ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඒ වගේම ආරෝහි කියන ජපානයේ ලාංකීය අවහනල් පිළිබඳ තොරතුරු ඇතුළත් පොතකද අපේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ ඒ තොරතුරු ඇතුළත් වෙච්ච පිටුව. ඉතින් අපේ රෙස්ටුරන්ට් එක විතරක් නෙමෙයි ජපානයේ තියෙන ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් 86ක තොරතුරු මේ පොතේ ඇතුළත්. ඒ වගේම ඒ රෙස්ටුරන්ට් 86ම ඒ පොත නිර්මාණය කළ අයගේ රසවින්දනයට අනුව අපේ රෙස්ටුරන්ට් එකේ වටලප්පන් ඉදිරියෙන්ම තියෙනවා කියලත් ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් කතා කළොත් අපේ ආයතනය හරහා ගොඩනැගිලා තියෙන ව්‍යාපාර සහ විශේෂ දේවල් ගැන කතා කළොත් ජපානයේ සයිතමා බොක්සිං වීරයාට අපේ ආයතනයෙන් ස්පොන්සර් විදිහට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ලාංකීය ආහාර ජපන් ජාතිකයන් අතරට ගෙන යන අරමුණින් ජපානයේ ටෝකියෝ නුවර පවත්වාගෙන යන මගේ කිචන් ක්ලාස් එක ගැනත් ඕගොල්ලන්ට මේ වෙලාවේ විස්තර කියන්න කැමති. ඉතින් සාමාන්‍යයෙන් දවසකට 30ක් 35ක් වගේ ජපන් ජාතිකයන් ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඉතින් මගේ මූලික අරමුණ තමයි ලංකාවේ ආහාර ජපන් ජාතිකයන් අතරට ගෙනියන එක. ඉතින් මම ඒකෙන් ඇත්තටම පුදුම සතුටක් ලබනවා. අපේ කෑම රහයි කියලා කිව්වහම, මම හදන කෑම රසයි කියලා කිව්වහම ඒක තමයි මට තියෙන එකම සතුට. ඒ වගේම අපි සහභාගී වෙන ඉවෙන්ට් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ෆුඩ් ෆෙස්ටිවල් වගේ ඉවෙන්ට්, විශේෂයෙන් ඉවෙන්ට් තුනක් විතර මාසෙට. සමහර ඒවා අවුරුද්දට එක පාරක් කරන ඒවත් තියෙනවා, සමහරට හැම මාසෙම කරන ඉවෙන්ට් එහෙමත් තියෙනවා. ඉතින් කායිශයික හරහා එහෙම දේවලුත් අපි කරනවා. ඊට පස්සේ ආයේ තියෙනවා අපේ ජපානයේ කේටරින් සර්විස් එකක්. අපි ජපානයේ ඕනම තැනකට ඇවිල්ලා අපේ කෑම, අපේ බඩු ඒවා ගෙනල්ලා කේටරින් සර්විස් එක ලබා දෙනවා. ආයි තියෙනවා අකී ෆුඩ්ස් ෂෝටී සර්විස් එකක්. ඉතින් ඔගොලන්ට අවශ්‍ය කරන ඕනම ෂෝටීස් වර්ග ඕන ප්‍රමාණයක් අපි හදලා දෙනවා. ඉතින් අපේ ආයතනය හරහා ගොඩාක් දේවල් කරනවා. ඉතින් අකී ෆුඩ්ස් ෂෝටීස් සර්විස් එක තමයි දෙක්. ඊට පස්සේ ජපානයේ කුළුබඩු සහ වියලි
ආහාර වියලි අමුද්‍රව්‍ය ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් ආයි තියෙනවා අකී ෆුඩ්ස් ඩිලිවරි සර්විස් එක. ඩිලිවරි සර්විස් කට මේක ජපන් ඩිලිවරි සර්විස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඩිලිවරි සර්විස් එක හරහත් අපේ ආහාර ලබා ගන්න පුළුවන්. ආයි තියෙනවා අකී ෆුඩ්ස් පාටි ෂෝ. ඉතින් ගොඩාක් වෙලාවට ඕමියා රෙස්ටුරන්ට් එකේ තමයි ඔයගොල්ලන්ට පාටි එහෙම ලෑස්ති කරගන්න පුළුවන්. ආයි තියෙනවා අකී ෆුඩ්ස් බර්ත්ඩේ කේක්. ඉතින් බර්ත්ඩේ කේක් නම් ගොඩාක් ලොකුවට කරන්නේ නැහැ. සමහරවිට පාටි එක රෙස්ටුරන්ට් එකේ ගන්න වෙලාවට කේක් එකක් ඔඩර් කරොත් මම සමහරවිට කේක් එක හදන වෙලාවල් තියෙනවා. ඉතින් කේක් නම් ඇත්තටම ලොකුවට කරන්නේ නැහැ. මට වෙලාව තියෙන විදිහට තමයි, පුළුවන් විදිහට තමයි සමහරවිට හදලා දෙන්නේ. ඉතින් මම ආසාවෙන් කරන දෙයක් කේක් නම්. ඉතින් ඔයගොල්ලන්ට අකී ෆුඩ්ස් ඉතින් කේකුත් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි තියෙනවා අකී ෆුඩ්ස් බර්ත්ඩේ ඩෙකරේෂන්ස් කේක් බිස්කට් ස්වීට්ස් වර්ග. ඉතින් පුංචි අයගේ පළවෙනි පළවෙනි උපන්දින පාටි එහෙම මම කරනවා. කාලයක් කළා, දැන් ලොකුවට කරන්නේ ඇත්තටම බිසි නිසා, වෙලාව මදි නිසා. ඉතින් සමහර වෙලාවට මාස 3කට වගේ කලින් කිව්වොත් එහෙම කරලා දෙන්න පුළුවන්. ඉතින් කේක් වර්ග මේ වගේ චුටි චුටි අයිටම්ස් සහ ඩෙකරේෂන් ඉතාම පහසු මිලට අඩුවට ඇත්තටම විනෝදාංශයක් විදිහට තමයි මං කළේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මම මීට කලින් කරපු ඩෙකරේෂන් බර්ත්ඩේ කේක් ඒ වගේ ෆොටෝ කිහිපයක්. ඉතින් අපේ ආයතනය හරහා Uber menu දෙමායිකන් DoorDash කියලා කියලා ඩිලිවරි සර්විස් හතරක් තියෙනවා. ඉතින් ඒව හරහාද ඔයගොල්ලන්ට අපේ ආහාර ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කරන සෑම ව්‍යාපාරයක්ම කරගෙන යන්නේ මගේ හස්බන්ඩ් අයිති ජපානයේ තියෙන කම්පැනි එකක් කරා. ඉතින් කම්පැනි එක ආරම්භ කළා තියෙන 2017. ඉතින් 2017 ආරම්භ කරපු HP Enterprises Godo Gaisha කියන කම්පැනි හරහා තමයි මේ සියලුම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් අවුරුද්දකට සැරයක් අයවැය වාර්තා හදලා, ඒ කියන්නේ කක්තේ ශින්කක කියලා කියනවා ජපන් භාෂාවෙන්. ඉතින් ඒවට ඇතුළත් කරලා ජපානයේ නීත්‍යානුකූලව තමයි අපි මේ හැම ව්‍යාපාරයක්ම කරගෙන යන්නේ. ඉතින් අද වීඩියෝ එකේ ගැන තව චුට්ටක් කෙටියෙන් කතා කරොත්, ජපානයට ඇවිල්ලා අධ්‍යාපනයේ කාලය හරියට ඉවර කරගෙන ඊට පස්සේ ඉතින් එහාට කරගන්න ඕන දේවල් සේරම හරි පිළිවෙලට කරගෙන තමයි අද අපි මේ තැන්වල ඉන්නේ. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගත්තාම ඉස්කෝලේ නීති රීති වලට හරියට ගරු කරලා ඒව හරියට පිළිපැදලා ඉතින් අධ්‍යාපන කාලය හරියට ඉවර කරගත්ත කෙනෙක් මම. ඉතින් ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉඳලා ගත්තාම සාමාන්‍යයෙන් උඩ ක්ලාස් එකේ තමයි මම හිටියේ. මගේ සෙම්මන් ගක්කෝ එකෙත් එහෙමයි, උඩම ක්ලාස් එකේ හිටියේ. කංජි කෙන්නිකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් මම මේ වීඩියෝ එකේ මුල් හරිය කියනවනේ, මම සුෂි රෙස්ටුරන්ට් එකේ වැඩ කරලා දවස් 3 ජපාන් බැරි නිසා මාව ජොබ් එකකින් අයින් කළා කියලා. ඉතින් ඒ තමයි මගේ මම ජපාන් ඉගෙන ගන්න ප්‍රධාන හේතුව. ඇත්තටම මම හරිම ලැජ්ජාවට පත් වුණා. ඊළඟ දවස් ඉඳලා වැඩට එන්න එපා කිව්වා ඔයාට ජපාන් බැරි නිසා. ඉතින් එහෙම කිව්වම හරියටම ලැජ්ජ හිතෙනවා. ඉතින් එදා හිතාගත්තා මම හොඳට ජපාන් ඉගෙන ගන්නවා කියලා. අන්න ඒ ප්‍රතික්ෂේප වීම තමයි මට පන්නරයක් වුණේ ජපාන් ඉගෙන ගන්න. ඉතින් ජපාන් එහෙම ඉගෙනගෙන ඊට පස්සේ මගේ රස්සාව මම හරියටම කළා. රස්සාව කරන අතරතුර රැකියාව හරියට ඉගෙන ගත්තා. ඒ කියන්නේ කම්පැනියක් කොහොමද කරන්න කියන දැනුම මම ලබා ගත්තේ මගේ ස්ථිර රැකියාවෙන්. ඉතින් කොහොම හරි ස්ථිර රැකියාව අයින් වෙන්න කියලා හිතාගෙන හිටියේ නැහැ.
දිගටම කරන්න තමයි අදහසක් තිබ්බේ. හැබැයි වසං කොරෝනා වසංගතයත් එක්ක හැමදේම වෙනස් වුණා. ඉතින් හස්බන්ඩ් එක දෙයක් කරනවා, මම එක දෙයක් කරනවා කියලා හිතුවට ඇත්තටම චූටි බබෙක් ලැබුණට පස්සේ අපි දෙන්නම එකම දෙයක් කරානම් ලේසි කියන සිතුවිල්ල ආවා. ඊට පස්සේ තමයි අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ කල්පනා කරලා තමයි මේ ව්‍යාපාර සේරම පටන් ගත්තේ. කියන්නේ අපි දක්ෂ දේසා, අපිට පුළුවන් දේසා, අපිට අපි කැමති දේ සහ අපේ ව්‍යාපාරයක් කරන එක හීනෙකුත් තිබුණා කලින් ඉඳන්ම. ඒ වුණාට මෙච්චර ඉක්මනට එක හැබෑ කරගන්න පුළුවන් කියලා හිතුනේ නැහැ. ඉතින් ගොඩාක් දේවල් වෙනස් වුණා. ඉතින් අද මගේ කතාවෙන් ඔයගලන්ට මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ඉතින් ජපානයේ ඉන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ, පණිවිඩයක් දෙනවා නම් කියන්න තියෙන්නේ, ජපානයට ඇවිල්ලා මුල් කාලේ තමන්ගේ අධ්‍යාපනය හරියට ඉවර කරගෙන පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කවලට යන්න කියලා. කරන වැඩේ හරියටම කරන්න. එතකොට කවදා හරි දවසක ඔයගලන්ටත් ඔගොල්ලන්ගේ හීන හැබෑ කරගෙන ජපානයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ කතාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කවුරු හරි ඉන්නවා නම් ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදීත් ඔයගොල්ලන්ට වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝටම සයෝනරා.